මගේ මතය අනුව නම් මං හිතන්නේ මෙවැනි ආනයන කිරීමක් මේ අවුරුද්දට කළ යුතුයි කියන එක. මොකෝ US ඩොලර් බිලියන් 5.2ක් විතර යනවා. ඒක 105ක 10ක අවශ්‍යතාවය ඉටු කරන්න විතරයි තියෙන්නේ. මගේ මතය අනුව නම් මං හිතන්නේ මෙවැනි ආනයන කිරීමක් මේ අවුරුද්දට කළ යුතුයි කියන එක. මොකෝ US ඩොලර් බිලියන් 5.2ක් විතර යනවා. ඒක 105ක 10ක අවශ්‍යතාවය ඉටු කරන්න විතරයි තියෙන්නේ. ඉතින් සංචාරක කර්මාන්තයට කරන දේ වෙනම ගන්න පුළුවන්. නමුත් සමස්තයක් වශයෙන් ආනයන කිරීම මම හිතන විදිහට අඩු ගානේ තව අවුරුද්දකට විතර ඒක අවශ්‍යතාවය සහ ඒකේ අවසරය දිය යුතු නැහැ කියන මතය තමයි මා සිතින්නේ. ඔබතුමා හිතන විදිහට ඉදිරි ඩොලර් කොපමණ ප්‍රමාණයකට ජෙනුයින් ජපන් මෝටෝයි නම් ටොයෝටා ජෙනුයින් මෝටෝයි විතරමයි. වශයෙන් මේව කරන්න බැහැ මොකෝ ඒවා ඉල්ලුම සැපුම අනුව. නමුත් මේ අවස්ථාවේදී ණය නොගීමේ ඒ කියන්නේ 140ක 50ක් විතර ගෙවන්න නැති නිසා අප හිතන්නේ ඒ ඩොලර් එකතු කරලා රුපියල ශක්තිමත් කරලා මං හිතන්නේ 290ට 92ට විතර ඒ වගේ තත්ත්වයකට එන්න ඉඩ තිබෙනවා. ඒක රැකගෙන කටයුතු කිරීම. නමුත් බොරුවට දවසකට අඩු කරලා දවස් 10කට පසුවත් වැඩි කරන ගමනක් ගෙනියන්න හොඳ නැහැ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ඩොලර් එකතු කරන්න ඒක ශක්තිමත් කරන්න ඒකේ වාසිය මොකෝ අපි තාමත් 169ක් ආනයන කරන රටක්. ඉතින් ඒ ආනයන කිරීමට නිලාගයක් එකතු කළා තමයි අපට මේ ඩොලර් එකතු කරන්න පුළුවන් වන්නේ. අපේ අපනයන කරුවන් තාම ඒ අවශ්‍ය කරන ප්‍රමාණයට අපනයන කරන්නේ නැහැ. ඒක කරන්න අවශ්‍යතාවයක් අපි පුළුවන් තරම් දිරිගන්න ඕන අවශ්‍යයි. අපි දෙන ලොකුම බාධක තමයි මේ ආණ්ඩුවක ප්‍රතිපත්ති දීර්ඝ ගමනකට ඇති කළා නැහැ. ඒ කියන්නේ යම් විදිය අවුරුදු 10කට 12කට විතර තියෙන ප්‍රතිපත්ති තමයි ඇති කරන්න අවශ්‍යන්නේ. සහ රජයේ නිලධාරීන් මේක පුදුම ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ. තීන්දුවක් ගන්නකොට අපනයන කරන්න අවුරුද්දක් ගන්නවා නම් මොකද ආනයන කිරීමට මේ වගේ ප්‍රතිපත්ති තියන්න පුළුවන්න්නේ. හැමදේම එක තැනකට ගිහිල්ලා මේක මේ මේ ආණ්ඩුවෙන් අවසර ගන්නට වැඩිය ඒ ප්‍රායෝගිකව ඒ රජ නිලධාරීන් ඒකට උත්තර දෙන්න ඕනේ කියන එක තමයි මම මේ අවස්ථාවේ මතක් කරන්නේ. දැන් බොහෝ දෙනා අහන ප්‍රශ්නයක් තමයි සාමාන්‍ය ජනතාව කියන්නේ මේ ආර්ථික කාරණා බරපතලව නොතේරෙන සාමාන්‍ය ජනතාව අහන ප්‍රශ්නයක්. දැන් ඩොලර් එක අඩු වෙනවා කියලා කිව්වට ඒකේ බලපෑමත් එක්ක වෙළඳ පොලේ බඩු මිල ඇතුළු මේ අත්‍යවශ්‍ය දේවල් වල මිල අඩුවීමක් දකින්න ලැබෙන්නේ නැහැ, ජනතාවට සහනයක් ලැබෙන්නේ නැහැ කියන එක මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ පැහැදිලි මම හිතන විදිහට රජයේ නිලධාරීන් මේ අනුගමනය කරන්නේ නිකරුණේ ප්‍රතිපත්තියක් නැතිව ගමනක් කිව්වම දැන් ඔබතුමා හරියට ඇහුව ප්‍රශ්නේ අඩු වෙනකොට අඩු වෙන්නේ නැහැ, වැඩි වෙනකොට දවසින් වැඩි කරනවා. එතකොට ඒකේ ප්‍රතිවිපාක තමයි ජනතාව බලා සිටින්නේ. ඉතින් යම් විදියක දැන් මම අනුගමනය කරන්නේ මේ පෙට්‍රල් ඩීසල් භූමිතෙල් හැම සුමාන දෙකෙන් දෙකට අඩු කිරීමක්. මේක ස්ථායී කරන ගිණුමකට මේව කරලා මේක මාස 3කට සැරයක් වෙනස් කරන්න පුළුවන් නම් ඒක මීට වැඩි හුඟක් කොබිනයි. මං හිතන්නේ ඒක මම එදාත් අනුගමනය කරේ නැහැ. නමුත් යම් අය ක්ලේසියට ෆෝමියුලා උස්සලා ඇවිල්ලා වැඩ කරලා ඕක තුලින් මේ මේ ප්‍රශ්න ඇති වෙනවා. හැබැයි මම හිතන විදිහ ඒක ප්‍රායෝගිකව නැහැ කියන මතය තමයි මම හිතන්නේ. ඉතින් ඒ නිසා ස්ථායි කරන ගිණුමකට දැන් මේ වගේ වෙනස් වෙනකොට මාස 3කට සැරයක් ඒ වෙනස් කිරීම රටටත් ඔබිනයි හැම දිනකටම ඔබිනයි.